මාමගේ ගෙදර තුන්වෙනි තට්ටුවට කලින් අවසර ගන්න නැතුව යන එක භයානකයිද? නෑ පුතේ මෙහෙමයි. ඉතින් මගේ තට්ටුව ඕන වෙලාවක ඇරලා තියෙන්නේ නෑ වහගෙන ඉන්න වෙලාවලු තියෙනවා. ඉතින් ඕන කෙනෙක් මගේ පුද්ගලිකත්වයකුත් තියෙනවනේ. ඉතින් කවුරුණත් ඉතින් මට කියලා තමයි එන්නේ. ඉතින් පිටත්තරයෝ ඉතින් එන්නේ නෑනේ කොහොමවත් කාගේවත් ගෙදරකට අවසර නැතුව. අපි කාගේවත් ගෙදරකට නිකම්ම ගිහිල්ලා ඇතුල් වෙන්නේ නෑනේ. දොරට තට්ටු කරලා කගිදර කවුද ඉන්නේ බලලා දොර ඇරියට පස්සේනේ අපි යන්නේ. ඉතින් ගෙදර ඉන්න අයට නම් ඕන වෙලාවක එන්න පුළුවන්. ගෙදර ඉන්න අයට අම්මලාට තාත්තලාට නංගිල මල්ලලාට දරුවන්ට ඒගොල්ලෝ නම් ඉතින් ඕන වෙලාවක එනවා. ඒත් ඉතින් මයි කාමරේට එනවා නම් දොරට තට්ටු කරලා තමයි එන්නේ. ඒක සමහර හොඳ ගතිය. ඕනම කෙනෙකුගේ කාමරයකට යනවා නම් පුතේ දොරට තට්ටු කරලා මේ එන්න කියපුවාම යන්නේ. ඒක තමයි හොඳ දොර වහලා තියනවා නම්. මම ළඟ තියෙන දේවල් වලින් කාටවත්ම දෙන්න අකමැති දේ මොකද්ද? මම ලියන පෑන් සෙට් එකක් තියෙනවා. ඒක මම කාටවත් දෙන්නේ නැහැ. ඒ මගේ පෑන. ඒක නිකන් මගේ පුද්ගලිකත්වය. ඒකෙන් තමයි මම හුඟක් දේවල් ලියන්නේ. ඒක නම් දෙන්නේ නැහැ කාටවත්. ඉල්ලන්නත් එපා. මම පෑන් දෙකක් මගේ හැමදෙස්සම තියෙනවා. කවුරු හරි ඉල්ලුවොත් එහෙම පෑනක් නැද්ද කියලා අර අනිත් පෑන දෙන්නේ. මගේ ඒක දෙන්නේ නැහැ.